ඉතින් සුබ දවසක් ඔයාල හැමෝටම මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න හදන්නේ මාළුන්ට සුළුබම හැදෙන red rock එකක් ගැන. ඉතින් මේ red rock ගැන කිව්වොත් එහෙම මේකට අපි පොදු කියනවා dropsy කියලා. ඉතින් dropsy කියන එක ඔයාලා ගොඩක් අහලත් ඇති වගේම ඔයාලගේ මාළුන්ට හැදිලත් ඇති. ඒ වගේම මේක ගැන ඔයාලා නම් දන්නේ නැති වුණත් ඔයාලා දැකලා ඇති ඔයාලගේ මාළුන්ගේ බඩවල් ඉදිමිලා කරපුතු ඉලිප්පිලා හරියටම මෙන්න මේ තියෙනවා වගේ मैंने मे वगे पैन को मालूम की कोरपूत इलिपिला तिबिला मैं टीक दवास गिहल मेरे अला देख ली मैं ड्रोपी रेडियट सांक बेहद गुड दी हरी मूल अवस्था अमन गुट मन मे की प्रतीकार वाली వాడి మాల్వకి జీవితే బేరగాను ఇది అది కథాకరం కొహమద మీ డ్రోప్సి హెదండి ఇంకోటి మీ హెదిచ్చ మాల్వంట బిహిత్ కాని కొహమద ఏ వాగేమ వాడి ట్యాంకిన్ మాల్వ యొక్క డ్రోప్సి నుహెది వాడ మాల్వ హదాగన్న క్రమిత్ మమద కీలదేను මුලින්ම බලමු මේ ඩ්‍රොප්සි හැදෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් මේ ඩ්‍රොප්සි හැදෙන්න හේතුව තමයි බැක්ටීරියා. මේ බැක්ටීරියාවක් කියන නම තමයි ඒරොමොනාස් කියන බැක්ටීරියා. ඉතින් මේ බැක්ටීරියාක සාමාන්‍ය ඕනම ටැංකියක වතුරක නිදහසේ ජීවත් වෙන බැක්ටීරියා වර්ගයක්. හැබැයි ඉතින් මේක මාළුවෙක් ඇඟට එන්න විශේෂ හේතු කාරණා කීපයක් බලපානවා. අපි දැන් බලමු මොනවද මේ හේතු කියලා. ඉතින් මේක ඇතුළේ පළවෙනි හේතුව තමයි මාළුව ආතතියට ලක් වීම නැත්නම් මාළුව ස්ට්‍රෙස් වීම කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මාළුවෙක් ස්ට්‍රෙස් වෙන බලපාන හේතු ගත්තොත් එහෙනම් මුලින්ම අලුතෙන් මාළුවෙක්ට ටැංකියට එකතු කරද්දී මාළුව ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ස්ට්‍රෙස් නොවන විදිහට මාළුවෙක්ට අලුතෙන් ටැංකියකට දාන විදිහ මගේ කලින් වීඩියෝ එකෙන් මම කියලා දුන්නා. පහල ලින්ක් එකේ ඔයාලේ වීඩියෝ එක දිහා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ස්ට්‍රෙස් නොවන මාළුවෙක්ට ටැංකියට දාගන්න. ඉතින් ඒ වගේම තමයි ටැංකියේ අනිත් මාළු මෙයාව පන්නනවා නම් මෙයාට කොටනවා නම් එතකොටත් මෙයා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ වගේම තව හේතු තියෙන්න පුළුවන්. මේ මාළුව ස්ට්‍රෙස් වෙන්න. ඉතින් මේ හේතු ඔක්කොම එකතු වුණාම මේ මාළුව ස්ට්‍රෙස් වෙනවා. මේ ස්ට්‍රෙස් වීමේදී අන්න ඒක හේතුවක් කරගෙන මේ බැක්ටීරියා මේ මාළුවගෙන් ඇතුල් වෙනවා. එතකොට තව හේතුවක් තමයි වතුරේ තියෙන ඇමෝනියා මට්ටම වැඩි වීම. කියන්නේ ඇමෝනියා ස්පයික් එකක් ඇති වීම. ඉතින් ඇමෝනියා ස්පයික් එකදී මාළුවට මේ බැක්ටීරියා ආසාදනය වෙන්න තවත් හැකියාවක් තියෙනවා. එතකොට වතුරේ ලවණතාවයේ උෂ්ණත්වයේ එතකොට pH මට්ටම අන්න ඒ වගේ ඕනම වෙනස්කදී උනා මේ දේ මාළුවට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැක්ටීරියා මාළුවට ආසාදනය වෙන්න පුළුවන්. උදාහරණයකට වැස්ස කාලයකදී පරිසරය සීතල වුණාම වතුර සීතල වැඩි වුණාම උනා මාළුවට මේ ඩ්‍රොප්සි කියන දේ හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෝෂණයෙන් අඩු කෑම ලැබීමත් මාළුවගේ මේ රෝගී තත්ත්වයට බලපාන තවත් හේතුවක්. ඉතින් මේ වගේ හේතු ගොඩක් හින්දා තමයි මාළුවට මෙන්න මේ ඩ්‍රොප්සි කියන ලෙඩේ හැදෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ඩ්‍රොප්සි හැදිච්ච මාළුවක අඳුනගන්නේ කියලා. සාමාන්‍යයෙන් උනත් ගෝල්ෆිෂ් වර්ග එවැනි මාළුන් ටිකක් අර බඩ ටිකක් ලොකුවට ඉදමලා තියෙනවානේ සාමාන්‍ය වෙනුම. ඉතින් මේ තත්ත්වයෙන් ඩ්‍රොප්සි කියන ලෙඩ රෝග තත්ත්වයෙන් වෙන් කරලා හඳුනගන්න හිතුවත් දැන් මම කියන්නේ අපි ටැංකියේ ඉන්න මාළුවෙක් වතුර මට්ටමටම ඇවිල්ලා හුස්ම ගන්නවා නම් එක දිගට නැත්තම් කොහේ හරි වෙලා හැත්තකට ලා ඉන්නවනේ. ඒ වගේම කෑම කන්නේ නැත්තම් එතකොට මේ මාළුවගේ ඇඟේ තියෙන කොරපොතු මම කලින් කිව්වාගේ පයින් කෝන් එකක් විදිහට ඉලිප්පිලා තියෙනවනේ. ඉවගේ මේ මාළුවට ටිකක් පීනන්න අපහසුතාවයක් තියෙනවා. අන්න එතකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා ඔයාලගේ මාළුවට මෙන්න මේ ඩ්‍රොප්සි කියලා ලෙඩ රෝගය හැදිලා කියලා. ඉතින් ඊට පස්සේ දැන් අපි බලමු මේ ඩ්‍රොප්සි හැදිච්ච මාළුවට කොහොමද බෙහෙත් කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ ඩ්‍රොප්සි කියන දේ බෝවීමක් වෙන්නේ නැහැ. නමුත් මේ මාළුවා ඉන්න ටැංකියේ තියෙන සාධක නිසා තමයි මෙයාට මේ ඩ්‍රොප්සි හැදෙන්න පුළුවන්. ඉතින් මේ සාධක අනිත් මාළුන්ට බලපාන නිසා ටැංකියේ ඉන්න මාළුන්ටත් යම් ප්‍රතිකාරයක් අපිට කරන්න වෙනවා මේ ඩ්‍රොප්සි තත්ත්වෙදී. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ ඩ්‍රොප්ස් හැදිච්ච මාළුවම වෙන ටැංකියකට එහෙම නැත්නම් අපි වෙනම එකට හොස්පිටල් ටැංකියකට දාලා තමයි ප්‍රතිකාර කිරීම කරන්නේ. ඉතින් මාළුව ටැංකියෙන් ඉවත් කරගත්තට පස්සේ මේ මාළුව පිටේ ටැංකියේ වතුර 50ක් අයින් කරලා අලුතෙන් වතුර දානවා. ඒ කියන්නේ 50ක වෝටර් චේන්ජයක් කරනවා. ඉතින් වෝටර් චේන්ජයක් කරන්න හරි විදිහ වෙන්නේ ටැංකිය අස් කරන හරි විදිහත් මගේ කලින් වීඩියෝ එකක තියෙනවා. පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට ඒ ලින්ක් එකට ගිහින් ඒක බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි අර ලෙඩ වෙච්ච මාළුව දානවා හොස්පිටල් ටැංකියට. ඉතින් මේ ටැංකිය අපි සෙට් අප් සබ්ස්ට්‍රේට් ඉතින් මුකුත් දාන්නේ නැහැ. ඒ ටැංකිය නිකන් තියෙන්නේ. කියන්නේ මාළුවයි වතුරයි. එතකොට ඔක්සිජන් ලයින් එකක් දෙනවා. ඉවගේම පරිසරයේ සීතල නම් කියන්නේ බහිකාරී වගේ නම් හීට් එකක් දානවා නම් වඩාත් හොඳයි. එතකොට මේ මාළුවට ඒ යථා තත්ත්වයට එන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් අපි ටැංකියකට දාලා ඊට පස්සේ අපි එකතු කරනවා මේකට එප්සම් සෝල්ට් කියන එක. එප්සම් සෝල්ට් කියන එක ෆාම්ස් වල ගන්න තියෙනවා. මේකේ තියෙන්නේ මැග්නීසියම් සල්ෆේට්. මෙන්න මේ වගේ පොඩි පැකට් වලින් ගන්න පුළුවන්. දැන් මේකේ ඉඳගත්තුත් රුපියල් 15ක් වගේ තමයි වෙන්නේ. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඕනම් ෆාම්ස් එක තියෙනවා. ඉතින් මේක ටැංකියට ඇඩ් කරන විදිහ තමයි දැන් මම කියන්න හදන්නේ.
මුලින්ම අපි ඒ අපි ගන්න හොස්පිටල් ටැංකියේ වතුර ප්‍රමාණය බලා ගන්න. ඉතින් වතුර ප්‍රමාණය බලා ගන්න ඔයාලට පුළුවන් ටැංකිය දිග පළල සහ වතුර තියෙන උස මට්ටම වැඩි කරලා ඒකෙන් එන ගාන 10න් බෙදුවම ලීටර් ගාන එනවා. ඉතින් මේ ලීටර් ගාන ඔයාලට පුළුවන් කන්වර්ට් කරගන්න ගැලුම් වලට. මේ ගැලුම් වලට කන්වර්ට් කරන එක ඉතින් තරම් අමාරු දෙයක් නෙවෙයි. ඔයාලට Google ගිහිල්ලා ගැලුන්ස් ටු ලීටර්ස් හරි නැත්නම් ලීටර්ස් ටු ගැලුන්ස් කියන එකෙන් තමයි යන්න පුළුවන්. ලීටර්ස් ටු ගැලුන්ස් කියලා සර්ච් කරාම එනවා ඒ කන්වර්ෂන් එක. ඉතින් ඔයාගේ ලීටර්ස් ගාන උඩින් ටයිප් කරාම ඇටෙන් එන ගැලුම් ගාන එනවා. ඉතින් මේක අපි එකතු කරන්නේ ගැලුම් 10කට මේකෙන් මේස හැදි දෙකම වාරක් තමයි දාන්නේ. ඉතින් ඊට වඩා දාන්න හොඳ නෑ. දැන් මොකද එහෙම ඒක නිසාම මාළුවට හානියක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේක දාද්දි ඊට පස්සේ මාළුව දාලා ඊට පස්සේ මේ එප්සම් සෝල්ට් ටික දානවා ඒ අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් සමහරවිට මේ ඉන්න මාළුව ගොඩක් කඩු pH එකක ඉන්න ගුරාමි වර්ගයක් හරි එහෙම නැත්නම් ෆයිටර් කෙනෙක් වගේ නම් ඉත වලට පුළුවන් බේරුණු කොට්ටම් පොලයක් වගේ දාලා එයාගේ pH මට්ටම උනත් හදන්න. හැබැයි සාමාන්‍ය ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු ඉන්න නම් ඒකෙත්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය තියෙන දෙයක් පුළා. ඒ වගේම මේ තියෙන බෙහෙත් එක ප්‍රසිගෝල් කියන බෙහෙත් එක මේක ඇත්තටම ගොඩක් මාළුන්ගේ ඉන්ටර්නල් ඉන්ෆෙක්ෂන්ස් බැක්ටීරියා පැරසයිට්ස් වලට ගොඩාක්ම හොඳ බෙහෙතක්. ඉතින් වාගම මේක තියෙනවා නම් මේකෙත් අදාළ මාත්‍රාව බලලා දාන එක මාළුවට ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇන්ටිබයොටික් එකක් මේ වතුරට දාන්න. ඇන්ටිබයොටික් එකක් කියන්නේ මේ තියෙන මොනවා හරි බැක්ටීරියා හරි පැරසයිට් හරි මොනවා හරි මර්ධනය කරන්න පුළුවන් දෙයක් දාන්න. ඉතින් මේකට ඔයාලට පුළුවන් ෆාර්මසිවල් සුලභව ගන්න තියෙන ටෙට්‍රාසයික්ලින් කියන කරල් කැප්සියුල් එක අරගෙන එක කරලක් වගේ අරගෙන කපලා ඒකේ තියෙන කුට්ටික වතුරට යොදන්න. ඉතින් ඊට පස්සේ දවස් 3කට සැරයක් වගේ ඔයාලට පුළුවන් 20ක වගේ වෝටර් චේන්ජ් එකක් ගන්න. කියන්නේ මගේ ජරාව හරි මොන හරි තියෙන වටික අයින් කරලා වතුර 20ක් අයින් කරලා අලුතෙන් ඉතුරු වතුර ටික එකතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරද්දී ඔයා මාළුවට දෙන කෑම එකත් එක්ක ඔයාලට පුළුවන් නම් සුදු ලුණු ටිකක් පොඩි කරලා අඹරලා මේ කෑම එකත් එක්ක දෙන්න මාළුවට සෑහෙන්න හොඳ වෙනවා. මොකද මේ සුදු ලුණු වලින් මාළුවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැත්නම් ඉමුනිටි සිස්ටම් එක ගොඩක් වර්ධනය කරනවා. එතකොට මාළුවගේ ඇඟට පුළුවන් අර එකතු වෙච්ච බැක්ටීරියාක සටන් කරලා මාළුව හිටපු තත්ත්වයට එයාගේ සිස්ටම්ස් ටික නැත්නම් පද්ධති ටික අලුතෙන් ගන්න. ඉතින් ඒ විදිහට මුල් අවදීදී මේ ඩ්‍රොප්ස් කියන ලෙඩේ අඳුනගත්තොත් ඔයාගේ මාළුවගේ ජීවිතේ බේරගන්න මේ මං කියපු ප්‍රතිකාර වලින් පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම අපි දැනගන්න ඕනේ දැන් මේකට ප්‍රතිකාර කරනවා කියන්නේ කොහොමද අපේ මාළුවෙක්ට මේ ලෙඩේ හැදෙන්නේ නැතුව අපි හදන්නේ කියලා. මොකද ඉතින්නවර ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා. ඉතින් අපි බලන්න ඕනේ හැම වෙලාවෙම මේක නොහැදි තියාගන්න කොහොමද කියන එක. නොහැදි තියාගන්න නම් පළවෙනි දේ තමයි ඔයාගේ ටැංකිය පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදු වෙනවා කියන්නේ මාසිකට සැරයක්වත් පොඩි වෝටර් චේන්ජස් 20ක වගේ වෝටර් චේන්ජස් දානවා නම් සෑහෙන්න හොඳයි. ඉතින් මම වෝටර් චේන්ජ් කරන හැටි කියලා දුන්නා කලින් වීඩියෝ එක. ඉතින් ඒ විදිහට වෝටර් චේන්ජස් කරගන්න ඒ වගේම කෑම දානකොට කෑම වැඩියෙන් දාන්න. ඒ කියන්නේ මාළු කන ප්‍රමාණයට වඩා වැඩියෙන් කෑම දාන්න එපා. ඉතින් ඒ වගේ දැම්මම මේ වට ටැංකිය එකතු වෙන්න පුළුවන්, රසය රැඳෙන්න පුළුවන්. මේ වගේ හේතු හින්දා මේ කෑම ටික ටැංකිය එකතු වෙලා මෙම්බම් නිසා ඇමෝනියා ස්පයික් එකක් වගේ එන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ හේතු හින්දා මේ මාළුවට ඩ්‍රොප්සි හරි වෙනත් ගොඩක් ලෙඩ රෝග එන්න පුළුවන්. ඉතින් ඒ වගේම කරන්න ඕනේ දෙයක් තමයි ටැංකියට මාළු දානකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා මාළු දාන්න එපා. වගේ ටැංකියට දාන්න පුළුවන් මාළු ප්‍රමාණයක් කියන්නේ ඉතින් ඒ ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඒකෙන් නම් මාළු ස්ට්‍රෙස් වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් පුළුවන් වෙනවා ඔයාගේ ටැංකියේ ඉන්න මාළුන්ට මේ ඩ්‍රොප්සි කියන ලෙඩේ හැදෙන්නේ නැතුව බේරගන්න. ඉතින් ඒ දේ තමයි ඩ්‍රොප්සි ගැන කියන්න තියෙන. ඉතින් තවත් ලෙඩ රෝග වලට බෙහෙත් කරන විදිහ වයින් අයින් වෙන විදිහ ඒ වගේ හැමදේම මම ඔයාලට ඉදිරියේදී මගේ වීඩියෝ වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා ඔයාලේ යාළුවන්ටත් බලන්න share කරන්න.